සමෘද්ධි ව්‍යාපාරයේ දේශපාලන ව්‍යාපාරයක් කරගන්න එපා කියලා. දැන් සමෘද්ධි ව්‍යාපාරයේ තුල ඉන්න නිලධාරීන්ටත් මේ දේශපාලනය ගැන තියෙන චෝදනාව ඍජුවම එල්ල වෙනවා. මොකද බොහෝ විට මේ නිලධාරී තනතුරු ලැබිලා තින්නේ දේශපාලකින් විසින් පත් කළා කියන කාරණය විශාල වශයෙන් තියෙනවා. එතකොට මේක ඇතුලේ විවිධ දේශපාලන කණ්ඩායම් වලට වෙන් වෙච්ච විවිධ දේශපාලන නත්ඥීන් තුල බලය තියෙන ව්‍යාපාරයක් කියන කාරණය ගැන තියෙනවනේ මතයක්. මේක පිටුපස්සේ දේශපාලනයක් තියෙනවද මේ වැඩ නොකර ඉඳලා මේ වෙලාවේ යම්කිසි කඩාකප්පල්කාරී අරමුණකට මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නෑ එහෙම නන් නෙවෙයි. දැන් නම් දේශපාලන අරමුණක් නෑ මේ ව්‍යාපාරේ පිටුපස්සේ. මේ ව්‍යාපාරය තුල එහෙම ඇත්තෙත් නෑ. එහෙම තිබුණද? නෑ ඉස්සර නම් ආරම්භයේදී තියෙන්න ඇති තිබුණා. අපි නෑ කියන්නේ නෑ එහෙම තිබුණා. කාලෙන් කාලට දේශපාලන අරමුණු දේශපාලන ව්‍යාපාරය කාලෙන් කාලට තිබ්බා. නමුත් දැන් තියෙන මට්ටම යනු එහෙම නෑ. දැන් අපේ ඉන්න සියලුම නිලධාරීන්ට අපි හිතන්නේ අපි අවුරුදු ගාණක් වෙන මේ සභාවතුමා කිව්වා වගේ අපි ඒ දවස්වලම කියා මේ සාහනාධාරයේ ක්‍රියාවලිය තුල අනිවාර්යයෙන්ම හොඳ සමීක්ෂණයක් කරන්න. අපිත් එකගයි වෘත්ති සමිතියක් හැටියට මේ හොඳ සමීක්ෂණයක් කරන්න ඕන නිර්ණායක ටිකක් හඳුනා දෙන්න ඕනේ. හැබැයි හඳුනා දෙන නිර්ණායක දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට පොදු වෙන්න නරකයි. ඒ කියන්නේ වෙනස් වෙන්න ඕනේ. භූෂමිතාව අනුව වෙනස් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක තමයි අපි දිගින් දිගට පැහැදිලි කරන්නේ. හැබැයි ඉදිරියේදී අපි කියන්නේ පැහැදිලිවම මේ සාහනාධාරය කියන්නේ මේ සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ මේගොල්ලන් මේ හදන සාහනාධාර ක්‍රියාවලිය කොයි ආකාරයෙන් හදනවද දන්නේ නැහැ. නමුත් හැබැයි මේ සමෘද්ධි ව්‍යාපාරය තුල අපි ගොඩනගාගත්ත දැවැන්ත ජාලයක්. හැබැයි මේ ඉදිරියේදී හදන සාහනාධාර ක්‍රමයක් එක්ක ඒකත් කඩාවැටිලා එතන ඉන්න මිනිස්සුන්ටත් උදව්වක් කරන්න මේ හැකියාවක් නොමැති වේදෝ කියන ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ බැංකු ජාලයක් තියෙනවා. දැන් සාමාන්‍ය අපි දන්න මට්ටමක තමයි. දැන් මේ බැංකුවට අනුගත වෙච්ච ප්‍රතිසත් තමයි මේ සමෘද්ධි ප්‍රතිලාභය හරහා සිදුවන්නේ. તો නිකන් හරි ඒ ප්‍රතිලාභයගේ සාහනාධාර කැපුණොත් එimhe වැඩි හරියක් සමෘද්ධි බැංකුවේ ගත්ත ණයක් ගෙවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ණයක් ගෙවා ගන්න බැරි කමකට යනවා. ඒත් එක්ක මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සාහනාධාරයෙන් අඩුම ගානේ 100ක් 150ක් කපලා සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය. නිවාස ලොතරැයි කියන ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ හරහා මේ සමෘද්ධි ප්‍රතිලාභයට මේ සමෘද්ධි ව්‍යාපාරය තුලින් දැවැන්ත ආවරණයක් ලබා දුන්නා. ඉහළට යන්නේ. හැබැයි අපි ඉදි මේ පහුගිය කාලේ වුණත් සයිබර ගන්න වැඩසටහන් ජීවන උපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරලා අපේ දෙපාර්තමේන්තුව හරහා අපේ නිලධාරීන් හරහා දැවැන්ත කාර්යභාරයක් හරහා කරලා දුන්නා. අපි ආරම්භයේදී අපිට මතක 1995 සමුරු සංවර්ධන නිලධාරියාට ඒ දවස්වලම රුපියල් 30000 25000 ව්‍යාපෘතියක් හදන්න දුන්නේ. එතකොට ඒ 25000 ව්‍යාපෘතිය නිමි වටිනාකම අඩුම ගානේ ලක්ෂය පැනලා යනවා. ඒ කියන්නේ සමුරු සංවර්ධන නිලධාරියා ඒ ගමේ ඉන්න ප්‍රතිලාභය හරහා එකතු කරගෙන ඒ ගමට අවශ්‍ය පාලම බෝක්කුව ඒ දුන්න 25000ට වැඩිය ලක්ෂයට වැඩි නිමි වටිනාකමක් ඇති දේවල් හදලා දුන්නා. නමුත් ඒව අද කාලෙන් කාලට මේ වෙනස් වෙන මේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා නැති වෙලා ගියා. ඉතින් ඒක නිසා මේ නිලධාරියා ඒත් එක්කම නිලධාරියාට හරි යමක් ගයිඩ්ලයින් කරනවා නිලධාරියාට හරි යමක් දෙනවා නම් මෙන්න මේ ආකාරයෙන් කරන්න කියලා අනිවාර්යයෙන්ම පැහැදිලි නිලධාරියා ඒ දේ කරනවා. හැබැයි වැරදි දෙයකට නොයා යුතුයි කියන කාරණාව තමයි අපි කියන්නේ.